ප්‍රමිතියෙන් තොර ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ඊයේ පැමිණි අතර පැය 9කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගැනුණා. කොපි කරාට කැලින් වලට නම් සම කරන්න අරගන්න කලින් නම බලන්න කැලින්. එලෙස අත්අඩංගුවටගත් වෛද්‍ය සමන් රත්නායක ඉදිරිපත් කරුවේ මාළිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයටයි. රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනී ගිරිහාගම් විසින් වෛද්‍ය සමන් රත්නායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශය සහ ඔහු මෙම නඩුවට ඇති සම්බන්ධය පිළිබඳ සාක්ෂි වාර්තා අධිකරණයට ඉදිරිපත් කළා. වෛද්‍ය සමන් රත්නායක ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් ආනයන සිද්ධියේ ඖෂධ 285ක ලේඛන සැකසීම සහ එහි අභිලාෂ කැඳවීමට කටයුතු කර ඇති බව අනාවරණය වන බවත් ඔහු එම අභිලාෂ කැඳවීමේ කමිටුවේ දෙවැනි ප්‍රධාන නිලධාරියා ලෙස කටයුතු කර ඇති බවත් සාක්ෂිවලින් ඔප්පු වන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ස්වාමීනි, හදිස්සි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සිදු කිරීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල උපදෙස් ලබා දී තිබුණත් රාජ්‍ය නිලධාරියෙකුට එලෙස අනීතික ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කිරීමට කිසිදු අවස්ථාවක් නැහැ. ප්‍රමාණවත් තොග රට තුළ තිබියදී හදිස්සි ප්‍රසම්පාදන ලේබලය අලවා මෙලෙස ඖෂධ ගෙන්වීමට කටයුතු කිරීමට හේතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් මෙතෙක් අනාවරණ කර ගැනීමට හැකි වී නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි වෛද්‍ය සමන් රත්නායකට සිය නිර්දෝෂී භාවය ඔප්පු කිරීම සඳහා අවස්ථාවක් ලබා දුන්නත් ඔහුට එය සිදු කර ගැනීමට නොහැකි වූ බවද සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණයට දැනුම් දුන්නා. මේ සියලු කරුණු සලකා බලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමට අදාළ නඩුවේ 10 වැනි වගඋත්තරකරු ලෙස නම් කිරීමට අවසර ලබා දෙන ලෙසයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ. වෛද්‍ය සමන් රත්නායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තු මහතා කරුණු දක්වමින් සඳහන් කළේ තම සේවාදායකයා මෙලෙස ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සිදු කර ඇත්තේ අදාළ කාල පරාසය තුළදී රට තුළ ඖෂධ සහ ඩොලර් හිඟයක් පැවතීම හේතුවෙන් බවයි. එමෙන්ම ඔහු අයහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව පවසමින් ඊට අදාළ වෛද්‍ය වාර්තා කිහිපයක්ද අධිකරණයට ඉදිරිපත් කළ නීතිඥවරයා වෛද්‍ය සමන් රත්නායක වෙනුවෙන් අප ඉල්ලා සිටියා. ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය සඳහන් කළේ ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවලට අනුව ඔහුට ශල්‍ය කර්මයක් කර ඇත්තේ 2018 වසරේ බවයි. ඊට අදාළ ප්‍රතිකාර මේ වන විට අවසන් වී ඇති අතර නවතම සෞඛ්‍ය වාර්තාවලට අනුව ඔහුගේ රෝගී භාවය සම්බන්ධයෙන් විශේෂ කරුණක් අනාවරණය නොවන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය පැවසුවා. කරුණු සලකා බැලූ මාළිගා කන්ද මහේස්ත්‍රාත් ලෝචනී අභිවික්‍රම මහත්මිය වෛද්‍ය සමන් රත්නායක මෙම නඩුවේ 10 වැනි වගඋත්තරකරු ලෙස නම් කරමින් සැකකරු ලබනදා 4 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. එන් අනතුරුව වෛද්‍ය සමන් රත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මහේස්ත්‍රාත්වරයගෙන් ඉල්ලා සිටියේ සිය සේවාදායකයාට මේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වයං පාපොච්චාරණයක් කිරීමට අවශ්‍ය බවයි. එහිදී මහේස්ත්‍රාත්වරිය එම පාපොච්චාරණය ලබන 4 වෙනිදා සිදු කිරීමට අවසර ලබා දුන්නා. එලෙස ස්වයං පාපොච්චාරණයක් සිදු කිරීමට නියමිත බැවින් ඔහු සෙසු සැකකරුවන්ගෙන් බෙන්බ වෙනත් බන්ධනාගාරයකට යොමු කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා. එය අනුව මාළිගා කන්ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ වෛද්‍ය සමන් රත්නායක මහර බන්ධනාගාරය වෙත යොමු කරන ලෙසයි. එය අනුව වෛද්‍ය සමන් රත්නායක මහර බන්ධනාගාරය වෙත යොමු කරන්නේ වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගොස් අවශ්‍ය ලියාපදිංචි කටයුතු කිරීමෙන් අනතුරුවයි. අතර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර ඇති පසුමක එම ඖෂධ ලබාගත් රෝගීන් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් විමර්ශනයක් කළ යුතු බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසනවා. අපි දැක්ක කුරුණෑගල රෝහලේ රෝගීන් 5 දෙනෙකු වකුගඩු කාන්දු පෙරන ආශ්‍රිත ගැටලුවක් නිසා මිය ගියාම ඒ වෙලාවෙම සෞඛ්‍ය ලේකම්වරයා ගිහිල්ලා පංච පුද්ගල කමිටුවක් පත් කළා. හැබැයි මේ කියන තත්ත්වෙන් බාල ඖෂධ නිසා රෝගීන් 6000ක් දැනටමත් දැනුවත්ව අනතුරු ලක් වෙලා තියෙන වෙලාවක මේ විමර්ශන වාර්තා ගැන කිසිදු උනන්දුවක් දක්වන්නේ නැත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු අමාත්‍යාංශයේ දැනට සේවයක නිලධාරිනුත් මේ කුමන්ත්‍රණයේ කොටස්කරුවන්ද කියන සාධාරණ සැකේ නිර්මාණය වෙනවා. පිළිලීමක් කරනවා මේ ඖෂධ ලබා දුන් රෝගීන් සම්බන්ධව වහාම විමර්ශනයක් සිදු කළ යුතුයි.